අයිබන් මම දිනේශ්. අපි ඉන්නේ මාව නැල්ල ප්‍රදේශය කොළමිදලා කිලෝමීටර් 100කවක් හමාරක දුරකින් තමයි අපි මේ ඉන්නේ. මේ ප්‍රදේශයට ආභරණයක් බඳු වූ දෙවනගල රාජමහා විහාරය. ඉතින් අපි බොහොම සාධරණීය විදියට ආදරණීය විදියට වර්ෂාව පිළිගත්තා. ඉතින් කුරුල්ලන්ගේ ශබ්දත් එක්ක මේ නිහඬ නිස්කලංක පුදබිම වැඳ පුදාගමු දිනේශ් එක්ක. එන්න අපි යමු විහාරයේ දිහාට. අක්කර ගානක් පැතිරිච්ච ගල්තලාවක තමයි මේ විහාර සංකීර්ණය ඉදි කරලා තියෙන්නේ. ඉතින් සංසාර ගමනට පන්සල බොම ඉවහල් වෙනවා, රුකුලක් වෙනවා. ඒ වගේ මේ වර්ෂාවට මේ විහාරගේ අපිට වහලක් වෙනවා, පිළිසරණක් වෙනවා. ඉතින් අපි යමු ටැම්පිට විහාරගේ ඇතුළට. ටැම්පිට විහාරගෙන් ආරම්භ කරන්නම් මේ කතිකාව, මේ සංචාරයේ ආරම්භය. එන්න යන්න. සබරගමු පළාතේ කෑගල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ සතර කෝර්ලේ ගලබඩ කෝර්ලේ මැදපත්තුවේ පිහිටා තිබෙන දෙවනගල රාජමහා විහාරය පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වශයෙන් සුවිශේෂී තැනක් උසුලන ආගමික සිද්ධස්ථානයක්. අනුරාධපුර යුගයේ ආරම්භ කළ අටලොස් විහාර අතර එක් විහාරයක් ලෙසට මෙම දෙවනගල රාජමහා විහාරය හඳුන්වා දිය හැකි. අවකන පිළිමය වැනි සුවිශේෂී ආගමික නිර්මාණ සිදු කිරීමට මූලිකත්වය දැරූ ධාතුසේන රජු ඉදි කළ විහාර අටෙන් එකක් ලෙස මෙම පිම්බිම හඳුන්වා දිය හැකි. අනුරාධපුර යුගයේ ඉදි කළ මෙම විහාරය පසුව විහාර සංකීර්ණයක් වූ බවටත් ඉතිහාසයේ සඳහන් වෙනවා. දෙවනගල රාජමහා විහාරය අයත් වෙන්නේ අනුරාධපුර යුගයට. ඉතිහාසය තමයි කියන්න. ඒ වගේම මේ ටැම්පිට විහාරය ඇතුළත පුදුම නිස්කලංක බවක්, ඒ වගේම පුදුම සුවඳක් දැනෙනවා. හරියට හඳුන් සුවඳ වගේ. ඉතින් ඇත්තම කියනවා නම් 80 දශකයේදී මේ පිළිම වහන්සේලාට සම විහාරගෙට හානි සිදු කරලා තේනවා. දැන් කොහොම නමුත් ප්‍රතිසංස්කරණය කළා 2011 වර්ෂයෙන් පස්සේ. ප්‍රතිසංස්කරණය කරලා වැඳ පුදා ගන්න මේ විදිහට සකස් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් ආවොතින් වැඳ පුදාගෙන යන්න මේ ටැම්පිට විහාරයේ ඇතුලේ තියෙන ඉපැරණි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව.
ඇති මතක ඇති අපි කොත්මලේදිත් කිව්වා දන්ත ධාතුන් වහන්සේව අර මහා වෘක්ෂයක් මැද්දේ සංගමලා තිබුණා කියලා. ඉතින් ඒ වගේම මේ දෙවනගල රාජමා විහාරයේදීත් ඔගොල්ලෝ දැක්කේ කුරහංගල ඇතුලේ තමයි දන්ත ධාතුන් වහන්සේව සංගවලා තියලා තියෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වඩම්වන්න කලින්. ඉතින් ඔයාලා හිතලා බලන්න මේ දෙවනගල පුදබිම කොයි තරම් බෞද්ධයෝ හැටියට වටින කියන තැනක්ද කියලා. ඉතින් ඒ කුරහංගල මමත් මගේ ජීවිතේ ප්‍රථම වතාවට දැක්කේ ඉතින් වෙසක් පොය දවසක. මටත් වැඳ පුදා ගන්න ලැබුණ එක වාසනාවක්. ඕගොල්ලොත් හෙට දිනේ හරි ඇවිල්ලා වැඳ පුදා ගන්න. ඉතින් අපි ආව කියලා ඔන්න එනම් අපි දෙවනගල පුදබිමටත් ආවා. ඉතින් ඔහොම මේ ඉතිහාස කතාව මන් තාම කිව්වේ නෑ. මේක තියෙනවා හරි ලස්සන ඉතිහාස කතාවක්. ඉතින් ඉතිහාස කතාවත් කියන්න පුළුවන් කියනවා අනුරාධපුර යුගයේ දක්වා ඉතිහාසයට. ඒ වගේම මෙහි ඇවිල්ලා පරාක්‍රමබාහු රජතුමත් වැඳ පුදාගෙන තියෙනවා. ඔය පහළ ගමක දරුවෙක්ව පොළොන්නරුවට රැගෙන ගිහිල්ලා සෙම්පතියක් කරපු කතාවකුත් තියෙනවා. ඒ කතා ටිකම කියන්න පුළුවන්. එන්න අපි යමු චෛත්‍ය දිහාට. අනේ සාදු, ඉර එළියක් වැටෙනවා. ඉතින් අපිට ගොඩක් වෙලාවට වැස්සේ අත්දැකීමයි මීදුමේ අත්දැකීමයි ඉරේලි අත්දැකීමයි තුනම හම්බෙනවා. සෝබාදාමේ ආශිර්වාදයක් කියලා හිතමු. මහා වර්ෂාවේ ආපු අපිට හිරු එළියෙන් පවන් සල්ලා. මම දන්නා මේ රූප රචනා අපේ රූප රචනා පුංචි දරුවෝ අම්මල තාත්තල නරඹනවා, කමෙන්ට්ස් කරනවා, ලයික් කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි. මට කියන්න දෙයක් තියෙනවා, වර්ෂාව ආවොතින් මේ ගල් බොහොම ලිස්සනවා. ඉතින් අම්මේ තාත්තේ බොහොම පරිස්සමින් යන්න පුංචි දුව දරුවොත් එක්ක. ඉතින් එයාගේම මේ චෛත්‍යයේ තියෙනවා බොහොම ලොකු විශේෂත්වයක්. මේ අක්කර ගානක් පැතිරිච්ච ගල් තලාව මුදුනත තමයි මේ චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කියනවා නායක හාමුදුරුවන්ගේ බණවාරයකදීත් මට අහන්න ලැබුණා මේ චෛත්‍යයක් පුපුරනවා ගල් තලාවක ඉදිකරතින් උෂ්ණත්වයක් එක්ක. නමුත් මේ චෛත්‍යය එහෙම කිසිම හානියකට ලක් වෙලා නැහැ. ඉතින් බොහොම ඉපැරණි විදියට ඒ ආකාරයෙන්ම රැකිලා තියෙනවා. ඉතින් එයාගේ බොහොම මේ ඉපැරණි තාක්ෂණයක් යොදාගෙන ඉදිකරපු චෛත්‍යයක්. ඉතින් වෙසක් පොහෙට කලින් හුණු තිරගම් කරන්න වැඩ පාර අරගෙන තිබුණාට පටන් අරගෙන තිබුණාට බැරි වෙලා තියෙනවා. ඉතින් එතකොට හිතනවා පොඩ්ඩක් බෞද්ධයන්ට මෙතන අමතක වෙලා දෝයි කියලා දෙයක්. ඉතින් ඒ හින්දා පුළුවන් වුණොත් ඔයගොල්ලෝ එන්න වැඳ පුදා. ඉතින් මේක මේ අනුරාධපුර යුගයේ මේ ඉදිකිරීම කරලා තියෙන නුවර යුගයේ. හැබැයි මේකේ තියෙනවා මං කියව අතනදී පරාක්‍රමබාහු පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගෙත් මේකට සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මම යන්නේ දිශාවට. මෙතන තේනවා තව ඉදිකිරීමක්, තව ගොඩනැගිල්ලක් පොළොන්නර යුගයටයි තියෙන්නේ. මේ ඉදිකිරීම කරලා තියෙන්නේ මේ ඉදිකිරීමේ සොයා බැලීම් එක්ක බලනකොට මේ වගේ සම්පූර්ණ පාෂාණ වලින් ඉදිකිරීම ඉදි කරලා තියෙන්නේ පොළොන්නරුව යුගයේ. ඉතින් කියනවා මේ පන්සලේ මාතරුන්ගෙන් දැනගන්න හම්බුනේ, ස්වාමීන් වහන්සේලාගෙන් දැනගන්න ලැබුණේ මේක මේ ඉදිකිරීම විතරක් පොළොන්නරුව යුගයේ ඉදි කරන්නේ නැති, ඒ තාක්ෂණය යොදාගෙන ඉදි කරන්නේ නැති කි. ඉතින් එන්නේ ඒත් එක්කම අර පැත්තේ ලස්සන බලන්න. බොහොම පූජනීය පිම්බිමක ඉඳන් බලාගන්න පුළුවන් හරි දර්ශනීය ඉමක්. අර දෙන්නේ කොහෙද කියලා දන්න අර නායක සරදියල්ක
ඒ දෙන සරදියල් කළ මෙතන. ඒත් එක්කම මේ මේ පැත්තට දෙන කඳු පන්ති. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවද කඩුගන්නාවෙන් කන්ද නැගගෙන මහනුවර දිහාවට යනකොට දකුණු පැත්තේ පහළ දෝණිය තියෙන චෛත්‍ය තමයි මේ දෙවනගල චෛත්‍ය. ඈතින්ම පේනවා බතලේගල. බතලේගලට මැදින් තමයි මේ දෙවනගල චෛත්‍ය පේන්නේ. ඒකෙත් කතාවක් කියනවා, මේක දෙවනගල කියන්නේ ඇත්තේ බතලේගලට විතරක් දෙවෙනි වෙච්ච හින්දා කියලා. දැන් මෙතන ඉඳලා බලමු, මම පෙන්නන්නම් අතෙන්ට ගිහිල්ලා කඩුගන්නාව දිහාවේ පාහන යනවා පේනවා. එතන ඉඳලා බලුවම පේන්නේ කඩුගන්නාවේ මෙතන එක හා සමානුසකෙන් තියනා වගේ. නමුත් මේ දෙවනගල චෛත්‍ය සහ විහාර සංකීර්ණයේ තියෙන්නේ කඩුගන්නාව ඉඳලා බලමු බොහොම පහළින්. මම යනවා ඉර උදා බන්. ඒ විතරක් නෙමෙයි, මෙහෙට එන්නෝ. මේ පරණ පාදම් කොටසක් තියෙන්නේ. අන්න දිනවා බතලේගල. පුදුම සුන්දර ඉසව්ව. පළවෙනි පරාක්‍රම බාහු රජතුමා ඇවිල්ලා තිනා වැඳ පුදා ගන්න මේ දෙවනගල විහාර සංකීර්ණය. ඉතින් ඒ වැඳ පුදා ගන්න ආවම පල්ලෙහා ඉඳලා කුඩා දරුවෙක් මේ අම්මානේ ඉඳලා මේ ගල දිගේ ඉහළට දුවගෙන ඇවිල්ලා තිනා එක පිම්මට. මේකේ ගල්පඩි තියෙනවා, ගල්පඩි වලිනුත් එළියෙන්. ඉතින් ඒ දරුවා ගැන මේ පොඩ පැහැදුණු පරාක්‍රම බාහු රජතුමා ඒ දරුවා ගැන අහලා විස්තර හොයලා අරගෙන ගිහින් තිනා පොළොන්නරුවට. ඉතින් පස්සේ එයා හොඳ ලොකු යුද සෙන්පතියෙක් වුණා කියලා කියනවා. ඒ වගේම ඉතලට කියන්න බලලා ඉන්න මේ සුන්දර. අපිට සමුදෙන්න හදන්. ඉතින් අපි තව බලන්න දේවල්, වැඳ පුදා ගන්න දේවල් තියෙනවා. අපි යමු අරතියාට. ඓතිහාසික යුගයට අයත් සාධකද සහිත දෙවනගල අනුරාධපුර යුගයේ ධාතුසේන රාජ සමයේ ඉදිකරන ලද දාසෙන් වෙහෙර ලෙසට හඳුන්වන අතර කිත්සෙන් පහුව දූණියසේල විහාරය නම් වලින්ද හඳුන්වනු ලැබේ. බතලේගල දෙවෙනි ගල නිසා දෙඩිමුණ්ඩ දෙවියන් දෙවිනි වරට වැඩම වූ තැන නිසා දෙවනගල ලෙස හඳුන්වන බව ජනප්‍රවාදයේ පවතී. මේ පොළොන්නර යුගයේ සහ මානුවර යුගයේ සෙල්ලිපි දෙකක් ගල් විහාරයවත් පැරණි විහාරයත් මහනුවර යුගයේ මූර්තියා සිතුවම් සහිත ටැම්පිට විහාරයත් සංඝවාස ධර්මශාලා පොකුණු වෙන්න සිරිපතුළු වැනි ප්‍රධාන ස්මාරක කීපයකට යුක්ත වේ. එක්සෙල්ලිපියක පළමුවන පරාක්‍රමබාහු රජුගේ සමයේ ශ්‍රී ලංකාවේ නාවිකයන්ට රාමාඤ්ඤ නිකායෙන් බුරුමයට එල්ල වූ වධු හිංසාවට විරුද්ධව ඉරට සමග යුද බැඳුණු කිත්නුවරගල් සෙනවියාට පිදූ ගම්වරයක් ගැන සඳහන් වේ. මේ කිත්නුවරගල් සෙනවියා තමයි අර ගල දිගේ ඇවිදගෙන ආපු පුංචි දරුවා. මට ඒක සනාථ කරන්න තමයි මම මෙතනට ආවේ. ඉතින් ඉරත් බැහැගෙන යනවා බොහොම සුදුරු හැන්දෑ. බලන්න අර පැත්තේ ලස්සන. පේනවා පුදුම තරම් ලස්සනයි. ඉර එළිය වැටිලා චෛත්‍යයට සහ
හවස කොයිතරම් සුන්දරයිද මෙයාගේ පිම්බිමක. මේ ගල ලිස්සන සහන් කැමරා පිටිපස්ස එන්න සහන් අරය අමාරුවෙන් එන්නේ. මෙතන තියෙනවා සිරිපතුලක්, ඉපැරණි සිරිපතුලක්, පර්වතේ ගලින් කෙරවූ සිරිපතුලක්. එන්නකො මම පෙන්නන්න. ඉතින් වර්ෂාවේ ප්‍රශ්නත් හින්දා අපිට ලිස්සන් නැති පාරක් හොයාගන්න වෙනවා. ලිස්සන් නැති පාරක් පේනා නේද? උතුවන් කන්ද දිහාවෙන් ඉර බැහැගෙන යනවා. මෙන්න මෙතනින් යන්න පුළුවන්. මෙන්න තියෙනවා ඒ පර්වතයේ කෙරවු ඉපැරණි සිරිපතුල. ඒත් එක්කම සිරිපතුල බලලා ඊට කලින් මම ඉර බැහැගෙන යන්නක මත්තෙන් පෙන්නන්නම්. අන්න අතනින් තියෙනවා කඩු ගන්නව. අර ලයිට් පේලියක් වගේ තියෙන කඩු ගන්නව. ඉතින් කඩු ගන්නවයි මේ සිරිපතුලයි දෙකම නිදහසේ බලන්න මම ඉන්නම් මේ අහලකට වෙලා. සිරිපතුලෙන් ටිකක් පල්ලෙහාට යනකොට ඇත්තන මේ වර්ෂාවෙන්ද සෑහෙන්ට ලිස්සනවා. බොහොම ප්‍රවේශමෙන් යන්න ඕන ගමන. ඉතින් මෙතන තියෙනවා මේ බාන්නක හොඳටම ලිස්සනවා. කරන්න දෙයක් නැහැ. වර්ෂාව වුණත් ඉතින් වැඩි බලලම යන්න වෙනවා. ඕ ගොඩ්. මට හම්බුණා ගල්. මේ බාන්න මෙතන තියෙනවා ලිපියක්, සෙල් ලිපියක් මේ තියෙන්නේ. මම විශ්වාස කරන ඔගලන්ට පේන ඇති කියලා මේ තියෙන්නේ. ඉතින් මේ ස්වාමින් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වලට විභාග වලට එතකොට ගොඩාක් වටින කියන සෙල් ලිපියක් මේ තියෙන්නේ. ඉතින් ඒ වගේම කියනවා මේ සෙල් ලිපියේ ලියවිලා තියෙනවා කියලා අර සෙම්පතියා යුද කටයුතු සඳහා සහභාගි වුණ හැටි, ඒ ගිය හැටි. තේමතයි අන්න තන් තමයි සිරිපතුල තියෙන්නේ. කඩු ගන්නව තියෙනවා අන්න අර දිහාවෙන්. ඒත් එක්කම අන්න උතුවන් කන්ද බොහොම සොඳුරු හැන්දෑවක්. අපි ඉන්නේ දෙවනගල පුණ්‍ය භූමි. ඉතින් වෙසක් පෝයට මට හිතුණා එන්න වැඳ පුදාගන්න දෙවනගල. ඒ වගේම මම මේ එවරස්ට් බේස් කැම්ප් ඉඳලා ආවට පස්සේ කරන පළවෙනි සංචාරය. ඇත්තටම එක සංචාරයක් ගියා. නමුත් පන්සලකට පුණ්‍ය භූමියකට ආපු පළවෙනි අවස්ථාව. ඉතින් වෙසක් පෝය දවසේ අපි යමු. යනකම කතා කරමු. ඇදිරි වැටෙන්නට මත්තෙන් ගල් පඩිපලක් තියෙනවා පහළට දාගන්න. චුට්ටලා බලන් ඉඳලා එන්න. ඉර බැහැගෙන යනදී
ඇති මධ්‍යහනය ඇවිල්ලා හැන්දෑවෙන කම්ම හිටිය. ඉතින් ඔයාලා දෙවනගල රජමාවිහාරේ වැද පුදාගන්නන්නේ නන වාල එන්න ඕන කොළඹ නුවර පාරේ මාවනැල්ලට. මාවනැල්ලෙන් ගම්පොළ මාර්ගයේද්දි ගහලා දෙනවා ලොකුවට බෝඩ් එකක් දෙවනගල රජමාවිහාරය කියන. ඒ වගේම Google එකෙත් තියෙනවා. Google Map එකේ pin එකක් මම දාන්නම් පල්ලෙහා description එකේ. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. අපි සමු දෙනවා මේ පුද බිමට. සුබ වෙසක් පොහෝ දවසක් වේවා. ඒ වගේම විශ්වාස කරනවා සහ ප්‍රාර්ථනා කරනවා බුදු දහමේ කියලා දුන්නු හොඳ දේවල් අපි අහලා ඉවත දාන්න නැතුව ඒවා පිළිපදිනු කියලා අපේ ජීවිතේටත් තරුණ විදිහට අපිටත් තියෙන වගකීමක් මේ දේ පණිවිඩෙත් එක්ක සමගන්න දෙවනගල රාජමාවිහාරේ. අයබෝන් මම දිනේෂ්.